තෙරුවන් සරණයි සුබ දවසක් වේවා සෑම සියලු දෙනාටම හෙළදීප ටීවී නාලිකාව මගින් අපේ අද බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ සමග කාව්‍ය ධර්ම දේශනා තුළින් මුළුමහත් රටක්ම හඳුනාගත්ත දෙරණ කවිදැහන ස්වර්ණවාහිනි අමාදහර කාව්‍ය ධර්මදේශකයන් වහන්සේ නමක් විදිහට මුළුමහත් ලංකාවෙම දන්න තාමත්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් සමග උන්වහන්සේගේ ජීවිතේ මෙතෙක් ආපු ගමන පිළිබඳව කතා කරන්නටයි අපගේ බලාපොරොත්තුව අපගේ ගෞරවනීය ආරාධනාවෙන් මේ ස්ථානට වැඩම කරන්නට යෙදුණු පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන අපේ හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා අපේ සාකච්ඡාව සඳහා අපේ හාමුදුරනේ ඔබ වහන්සේ උප්පත්ති ලැබන්නේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මහබුලන් කුලම කියන ගම්මානේ ඉතාමත්ම දුෂ්කර වූත් අති සුන්දර ගම්මානයක් වැව්බැඳි රාජධානිය රජරට කියලානේ හඳුන්වන්නේ අපේ හාමුදුරනේ ආරම්භයේ උප්පත්ති ගමේ ඒ සුන්දරත්වය පිළිබඳව තොරතුරු ටික කතා කරගෙන යමු ගෞ ගණනාත් දුරට විහිදුණු කෙත් යායයි ජය ශ්‍රී මහබෝරාජු පූජනීය අපේ ධම්මසිරි හාමුදුරුවෝ අද මේ කරන උතුම් සත්ක්‍රියාව තුළ උන්වහන්සේ මගෙන් මුලින්ම තොරතුරු අහන අවස්ථාවේ උන්වහන්සේ රජරට සුන්දරත්වයේ පිළිබඳව විමසීමක් කළා. ඉතින් කාවි ධර්මදේශකයාණන් වහන්සේ නමක් හැටියට අපේ ආමතුරුනේ මම කවියකින්ම එහි සුන්දරත්වයේ පිළිබඳව ඔබ වහන්සේට සඳහන් කරලා මගේ තොරතුරු සඳහන් කළා නම් හොඳයි කියලා මට හැඟුණා. මම අනුරාධපුර උතුරු මැද පළාතේ අනුරාධපුර මහබුලන් කුලම පහළගම කියන ගමේ තමයි මගේ ජන්මලාභය සිදු වුනේ. මගේ ඒ සුන්දර ගමේ ඉපදිලා මගේ ආදරණීය අම්මා තාත්තාගේ දරු සෙනෙහසට මැදි වෙලා බොහොම දුක්බරව ජීවිතයක් ගත කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් බොහෝ ශාසනයේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා පෝසත්යෙන් වලින් ආපු පෝසත් පවුල්වලින් ආපු අය නෙමෙයි. දැකලා තියෙන්නේ බොහෝම දුක්පත් පවුල්වලින් තමයි ශාසනයට දරුව පූජා කරන්නේ. ඉතින් ඒ වගේ එහෙම බලනකොට මමත් එහෙම ආපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මගේ ආදරණීය අම්මා තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඉතින් මගේ ආදරණීය ප්‍රියතුමා මේ වෙනකොට අවුරුදු 21ක් 22ක් වගේ වෙනවා අපේ ජීවිතවලින් ඈත් වෙලා. අම්මයි මායි විතරයි. මට පවුලේ වෙන සහෝදර සහෝදරියෝ නැහැ. ඉතින් පුංචි කාලේ අවුරුදු 9න් තමයි පැවිදි ජීවිතයට ඇතුළත් වුනේ. මගේ ගුරු හාමුදුරුවෝ වෙන කවුරුත්ම නෙමෙයි මගේ ආදරණීය මෑණියන්ගේ පියතුමෝ සීයා. උන්වහන්සේ තමයි උන්වහන්සේ පැවිදි ජීවිතයට වයෝවෘද්ධ භාවයට පත් වුණාට පස්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. ඉතින් සීයාගේ අඩිපාරේ යමින් මට ඒ ජීවිතයට ඇතුළත් වෙන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් මහබුලන් කුලමේ ධම්මරතන ලොකු හාමුදුරුව මගේ සීයා, මගේ ආදරණීය අම්මගේ පියාණන් වහන්සේ, තිඹිරියේ රත්නසිරි කියන ලොකු හාමුදුරුව දෙන්නගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. සුන්දර වේර සෑ
ස්වර්ණවාහිනී නාලිකාවක් දෙරණ නාලිකාවක් ඔස්සේ මේ රටේ මහ ජනතාවට ඔබ වහන්සේ හොඳට හුරු පුරුදු ස්වාමීන් වහන්සේ නමක් ඈත දුෂ්කර ගම්මානයක ඔබ වහන්සේ ඉතින් ඔබ වහන්සේගේ ගම කියුවම මුළු මහත් ලංකාවක්ම දැන් දන්නවා ඒ වගේ තමයි අපේ හාමුදුරනේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේ සඳහන් කරා වගේ දුෂ්කර දුප්පත් ගම්මානවල හිංසක අම්මල තාත්තලාගේ දරුවෝ ඔබ වහන්සේ කොහොමද පැවිදි ජීවිතයට පත් වෙන්නේ කොයි කාලවකවානුවේද ඒ පිළිබඳ තොරතුරු ටිකක් කතා කරොත් කොහොමද ඔව් මම 1997 අගෝස්තු මාසේ 6 වෙනිදා තමයි පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ. ඉතින් මගේ ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ මම ඔබ වහන්සේට කලින් සිහිපත් කළා. මහ බුලංකුලම ධම්මරතන ලොකුහාමුදුරුවෝයි, තිඹිරියේ රත්නසිරි ලොකුහාමුදුරුවෝයි දෙන්න තමයි. ඉතින් උන්වහන්සේලා මේ වෙනකොට උන්වහන්සේලා දෙනමම අපවත් වෙලා ඊට පස්සේ මම පැවිදි ජීවිතයට ඇතුළත් උනේ අනුරාධපුර එප්පාවල මාවතවැව මල්ලිල පුරාණ රාජමහා විහාරස්ථානය. එහි තමයි මගේ පන්සල මසහන වෙච්ච පන්සල පැවිදි ජීවිතයට ඇතුළත් වුණ පන්සල. ඉතින් දැන් මම මේ වෙනකොට අවුරුදු 23ක් පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා දැන් මේ 24 වෙනි වසර තමයි ගෙවිගෙන යන්නේ. ඉතින් මට ලොකු සතුටක් තියෙනවා එදා ඉඳන් මේ ආව කටුක ජීවිතයේ අප්‍රමාණ දුක් කරදර විඳගෙන ඒ ඒ ආව ජීවිතය තුළ අද ආපස්සට හැරිලා බලනකොට ලොකු සතුටක් තියෙනවා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අනුරාධපුර එප්පාවල පැත්තේ පැවිදි ජීවිතයට පත් වෙලා කොහොමද හාමුදුරනේ මේ කොළඹ පරිසරයට එහෙම නැත්නම් මේ බස්නාහිර පළාතට ඔබ වහන්සේ එන්නේ? මම පැවිදි ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ මම මුලින්ම අපේ හාමුදුරනේ පිරිවන්ට 1998 අපේ ගමටම අල්ලපු ගමේ උලුක්කුලම සිරිසුමන පිරිවන්ට තමයි ඇතුළත් වුණේ. නිසා අර ගෙදර මතක් වෙනවා, අම්මා තාත්තා මතක් වෙනවා, ලොකු හාමුදුරුව මතක් වෙනවා, පුංචි වයසේදී පිරිවන්ට ඇතුළත් කරන්න. ඉතින් අවුරුද්දක් විතර වගේ ඉඳලා ඉතින් ඉන්න බෑ කියලා ලියුම් යවලා ලොකු හාමුදුරුවන්ට කියලා ආපහු ආයේ පන්සලටම ගියා. ඒ ගියාට පස්සේ නැවත මම රුවන්වැලි සෑයේ පිරිවරට අනුරාධපුර මහා විහාර මහා පිරිවරට මිහිඳු හාමුදුරුව වැඩි වෙලාවේ ආරම්භ කරපු පළවෙනි පිරිවරනේ. එතකොට ඒක පසු කාලේ කාලයේදී විනාශ වෙලා ගිහිල්ලා පස්සේ මේ මෑත දැන් අවුරුදු 50කට 60කට වගේ කිට්ටු වෙන්න කාල සීමාවක් තුළ මහා විහාරේ නැවත ආරම්භ කළානේ. ඉතින් ඒ පිරිවරනේ අධ්‍යාපන ලබන්න මම නැවත ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා පිරිවරට බාර දුන්නා. හැබැයි හිටියේ මාසයයි හිටියේ. ආය ආපහු ලොකු හාමුදුරුවෝ අම්මා තාත්තා මතක් වෙනවා කියලා නැවත පන්සලට ගියා. ඊට පස්සේ එප්පාවල ඒ පැත්තෙම තියෙනවා තවත් පන්සලක් ඔය සිංහල ඉංග්‍රීසි තියෙන ලොකු හාමුදුරුවෝ මට කිව්වා එහෙනම් මෙහෙටවත් යන්න කියලා. මම ඒ පන්සලට ගිහිල්ලා නතර වෙලා මාස 9ක් විතර වගේ හිටියා. ඉන්නකොට තමයි අපේ තාත්තා අභාවයට පත් වුනේ. ඉතින් ඒ කටයුතු ඉවර වුණාට පස්සේ අම්මා තනි වුණා. ඉතින් මට ලොකු වගකීම පුතෙක් හැටියට මං විතරයි ඉන්නේ. ඉතින් මම ඒ ප්‍රශ්න සියල්ලක්ම විඳ දරාගෙන කොහොම හරි ඉගෙන ගන්නට ඕන කියන කල්පනා කරලා පස්සේ ආපහු ආයේ නැවත රුවන්වැලිසෑය පිරිවන්ට මාව ඇතුළත් කළා. ඉතින් මං 1999 පිරිවන්ට ගිහිල්ලා ආපහු ආයේ ඉන්න බෑ කියලා නැවත 2000 අවුරුද්දේ ඇතුළත් වෙනවා. එහෙම ඇතුළත් වෙලා මම දිගටම ඉගෙන ගන්නවා. ඒ ඉගෙනීම් කටයුතු කරගෙන එන ගමන් මගෙත් එක්ක මම දැන් මේ රැඳිලා ඉන්න විහාරස්ථානේ කඩව තැල් දෙන්නේ අපේ නවාරාම විහාරස්ථානේ මෙහි
නායක හාමුදුරුවෝ රුක්මලේ ධම්මගිත්ති නායක හාමුදුරුවෝ ඉතින් උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් එහි පිරිවෙන එකට ඉගෙන ගත්තා මගෙත් එක්ක ඉතින් උන්වහන්සේ තමයි පෝරේ විමල රත්න ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඉතින් උන්වහන්සේගේ තියෙන ඒ අපි දෙන්නගේ ඇති වුණ යාළුකමත් එක්ක ඒ හරහා තමයි කොළඹට මම සම්බන්ධ වෙන්නේ ඉතින් මගේ ගුරු හාමුදුරුවෝ දෙනම මහාන කරපු ගුරු හාමුදුරුවෝ දෙනම අපවත් වෙනවා ඉතින් එහෙම තනිකම ජීවිතේ මහාන ජීවිතය තුලත් මට දැනුණා ඉතින් ඒ ඇති වෙච්ච තනිකම නිසා මගේ ජීවිතේ මම කොහෙන් හරි රැකවරණයක් සලසා ගන්න ඕන කියන ඒ බලාපොරොත්තුෙන් මම අපේ රුක්මලේ ධම්මගිත්ති නායක හාමුදුරුවෝ ගාවට උන්වහන්සේගේ ගෝලෙක් හැටියට කටයුතු කරලා උන්වහන්සේ මාව උපසම්පදා භූමියට පත් කළා ඉතින් අද උන්වහන්සේගේ රැකවරණේ උන්වහන්සේගේ සේවනේ තමයි ඉඳගෙන මේ සියලු කටයුතු මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ ඔබ වහන්සේ අද මුළු ලංකාවම දන්න වටිනා කියන කවිබන දේශකයන් වහන්සේ නමක් මම හිතන්නේ ඔබ වහන්සේගේ තාත්තට නම් ඒ වාසනාව හිමි වෙලා නැහැ ඔබ වහන්සේගේ හඳින් කවි අහන්න ඔබ වහන්සේට අවුරුදු 12ක් විතර වගේ වෙනකොට ඔබ වහන්සේගේ පියතුමන් අභාවයට පත් වෙනවා පියාණන් ඇතුළු ඔබ වහන්සේට ගුරු හාමුදුරුවෝ ඔබ වහන්සේගේ අම්ම කරවන්නට ඇති අපේ හාමුදුරුවනේ මේ රටේ ඔබ වහන්සේ වගේම තවත් විශාල භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් බිහි කරපු තාත්තලා අද අපේ රටේ ඉන්නවා ඒ සියලුම දෙනා වෙනුවෙනුත් ඔබ වහන්සේගේ පියතුමන් සිහිපත් කරලා පියතුමන්ට උපහාරයක් වේවාගෙන අදිට නැති කරගෙන අපි හාමුදුරනේ පියගුණ සිහිපත් කරලා ඔබ වහන්සේගේ පියාණන් පිළිබඳවත් අපි සඳහන් කරමු හිතේ සාවිය වේර ගන්වා දහඩියවල තියා ගතේ බලය රන් කාවනු නෙලාගත් පියතුමාගේ ගම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය කියන ගම මගේ ආදරණීය පියතුමා එහෙ අනුරාධපුර තමයි සේවය කළේ එහෙ සේවය කරන අතරතුර ඉතින් අපේ අම්මට මුණ ගැහිලා එහෙම බොහොම දුක්බර කටුක ජීවිතයක් කටුමැටි පැලක තමයි ඇත්තටම අපේ ජීවිතය අපි ගෙව්වේ කවදාකවත් පුංචි කාලේ ගෙදර ඇඳක් නෙමෙයි තිබුණේ අපේ හාමුදුරුවනේ අර ඒකට කියනවා පිල කියලා පිල තමයි ඇඳ විදියට හදලා ඒක මේ මේ ගඩොල් වලින් මේවා කරලා මැටි ගාලා එහෙම එහෙම තමයි ඇත්තටම ජීවත් වුනේ ජීවිත අපි ගෙව්වේ ඒ තරම් දුක්පත් අපේ පවුල් අපි ගත කරපු ජීවිත දිහා බලනකොට අපිට එහෙම
ලොකු පෝසත් විදියට අපිට එහෙම ජීවිතයක් ගත කරන්න අපිට ලැබුණේ නැහැ. අපි මේ සංසාරයේ ඉතින් පතාගෙන ආපු හැටියට තමයි හැමදේම. ඉතින් තාත්තා බොහොම එයා අපි වෙනුවෙන් අපිව හදන්න අපේ ජීවිතේ ගොඩනගන්න අම්මා තාත්තා දෙන්න අපිට ලොකු ශක්තියක් වුණා. ඒ කරපු දේවල් ගැන අපිට ලොකු සතුටක් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් විදිහට හරි අපිට කළා කියලා. නමුත් කොහොම වුණත් ජීවිතේ මායි අම්මයි ගොඩාක්ම කඩාවැටීමකට ලක්ුණේ තාත්තගේ තාත්තා පිළිකාවක් කියලා තාත්තා නැති වුණේ අවුරුදු 40 ගණක් වගේ වයස තාත්තා නැති වෙනකොට. ඉතින් එදා ඉඳන්ම අම්මයි මායි අප්‍රමාණව දුක් විඳලා සමහර දවස්වල පිරිවෙනේ ඉගෙන ගන්නකොට පවා අපිට එහෙම හොයලා බලලා පොතක් පතක් අරන් දෙන්නවත් එහෙම කවුරුත් නැහැ. ලොකු හාමුදුරුවන්ට පුළුවන් කාලෙදි ලොකු හාමුදුරුවෝ මේ දේවල් කළා. උන්වහන්සේලා අපේ ජීවිතෙන් අහිමි වුණාට පස්සේ අපිට දානෙට ගිහිල්ලා හම් වෙන පිරිකර ටික එකතු කරලා ඒක විකුණගෙන තමයි පොත්පත් ටික ගන්න ඉගෙන ගන්න. ඉතින් එහෙම ලොකුවට හොයලා බලන්න තරම් කවුරුත් ඒ කාලෙ හිටියේ නැහැ. නමුත් අර තාත්තාගේ අඩුවත් එක්ක මට ලොකු වගකීමක් ආවා අවුරුදු 12 දී අම්මව මම බලා ගන්න ඕන කියලා. අපිට බුදුහාමුදුරුව අවසර දීලා තියෙනවා Taman ජීවත් වෙන කුටියේ හරි තියාගෙන අම්මට තාත්තට සලකන්න පුළුවන් කියලා. එහෙම අයිතියක් දීලා තියෙනවා. ඉතින් ඒ වගකීම තමයි මගේ ජීවිතේට ගොඩක් පැවරුනේ. ඒ නිසා ඒ සියල්ලක් දරාගෙන ආදරණීය අම්මා වෙනුවෙන් මහාන ජීවිතයේ කටුගත්තයක් ඉඳගෙන ලොකු ගමන මට එන්න පුළුවන්කම ලැබුණා. දැතේ බාල වේරවීරිය අපට දුන්න පියා සනසාලන ඔබ වහන්සේගේ පියාට හඬ අහන්නට හම්බ වුණේ නැහැ. නමුත් අපි ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේගේ පියාට සසර වසන තුරු කවදාවත් අකල් මරණ වලට ගොදුරු නොවේවා කියලා අපි එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේගේ පියාණන් වෙනුවෙන්. මේ බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේදී කියනවානේ දෙමාපියන් සලකන එක උතුම් මංගල කාරණාවක් කියලා. එහෙමයි. වසල සූත්‍රයේ පරාභව සූත්‍රයේ වගේ ගත්තම පිරිහීමට පත් වෙනවා කියන දෙමාපියන් සලකන්නේ නැති උදවිය. මං හිතන්නේ පවුලට හිටපු එකම දරුවා ඔබ වහන්සේ. ඒත් ඔබ වහන්සේ මහාන වෙලා. හැබැයි අම්මව රකින්න වගකීම ඔබ වහන්සේ ගාව තියෙනවා. දස මාසයක් උසේ තියාගෙන මේ ලෝකෙට දරුවෙක් හදන අම්ම කෙනෙක් ගොඩාක් දේවල් ළමයිගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුළුවන් පරිදි ඔබ වහන්සේගේ අම්ම වෙනුවෙන් ඔබ වහන්සේ යුතුකම් වගකීම ඉෂ්ට කරලා තියෙනවා. කොහොමද හාමුදුරුවනේ ඔබ වහන්සේ බිහි කරපු අම්ම ගැන ඔබ වහන්සේට දැනෙන්නේ කොහොමද? පැවිදි කමත්
අම්මා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේ මතක් කළා මහා මංගල සූත්‍රයේ ඒ වගේම පරාභව සූත්‍රයේ මහා මංගල සූත්‍රයේ දෙමෝපියන්ට සැලකීම මංගල කාරණයක් හැටියට ඒ වගේම පරාභව සූත්‍රයේ පිරිහෙන කාරණයක් හැටියට දරුවෝ දෙමෝපියන්ට සලකන්නේ නැත්නම් ඒ දරුවෝ පිරිහෙන දරුවෝ හැටියට පරාභව සූත්‍රය දේශනා කළා බුදුහාමුදුරුවෝ තරම් අම්මගේ තාත්තගේ ගුණ පිළිබඳව වර්ණනා කරපු මේ ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙක් මේ මිහි පිට තාම පහළ වෙලා නැහැ බුදුහාමුදුරුවෝම පමණයි අම්මගේ ගුණය පිළිබඳව දේශනා කළේ ඒ වගේම උන්වහන්සේ විවිධ අර්ථ වලින් අම්මව විවිධ මේ නාමයන්ගෙන් අම්මව තාත්තව හඳුන්වා දුන්නා ගෙදර බුදුන් හැටියට නේද ඊළඟට මහා බ්‍රහ්මයාට සමාන කළා බ්‍රහ්මාති මාතා පිතරෝ උබ්බාචරියාදී උච්චරේ මුල්ම ගුරුවරු මහා බ්‍රහ්මයා හා සමානයි ඒ වගේම මුල්ම ගුරුවරු ඒ විතරක් නෙවෙයි ආහුනේය ආදී ගුණයන්ගෙන් දෙමෝපියෝ සම්පූර්ණයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා ඒ විදිහට අම්මගේ තාත්තගේ වටිනාකම බුදුහාමුදුරුව තමයි ලෝකයටම පැහැදිලි කළේ ඒ ආදරණීය අම්මට තාත්තට ස්වාමීන් වහන්සේලාට අවසර දීලා තියෙනවා අර මම මුලින් කිව්වා වගේ තමන්ගේ කුටි හරි තියාගෙන සලකන්න පුළුවන් කියලා මගේ ආදරණීය අම්මා තාත්තා අපිට ජීවිතේ අපි මොකක්වත් දෙමෝපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ දැන් අද කාලේ ගත්තහම දරුවෝ හැදුවනම් දරුවෝ දෙමෝපියෝගෙන් බලාපොරොත්තු වෙන්නේ වස්තු මිල මුදල් වතු පිටි ඒ වගේ දෙමෝපියන්ගෙන් බලාපොරොත්තු වෙනවානේ එහෙමයි සමහර විට ඒවා ඉඩ කඩන් ඒවා ලියලා දුන්නට පස්සෙ සමහර විට දෙමෝපියන්ට සලකන්නේ නැහැ නොසලකන දරුවෝ ඉන්නවා අර දේවල් වතු පිටි වස්තුව මිල මුදල් ඒවා ලියනකම් විතරක් දෙමෝපියන්ට සමහර විට සලකනවා ඒවා ලියාගත්තට පස්සේ නොසලකන දරුවෝ අනන්ත අප්‍රමාණ අපිට සමාජයේ දකින්න ලැබෙන බුදුහාමුදුරු කුම්පාරක් වැඩියේ මේ පිම්බීමට අද කොච්චරනම් වැඩිහිටි නිවාස මහලු නිවාස කොච්චර තියෙනවද මෙච්චර උත්තරම පිම්බීමක මේ ලෝකය මුළුමහත් ලෝකේම දරාගෙන සිටන ධර්ම භාණ්ඩාගාරය තමයි මේ ලංකාව කියන්නේ මේක බෞද්ධ රට මේ වගේ උතුම් පිම්බීමකත් අපිට මේ විදිහේ දෙමෝපියෝ අනාථ වෙලා අසරණ වෙලා දකින්න ලැබීම හරිම සෝචනීය කාරණයක්. මොකද බණ දන්න බණ අහන මිනිස්සු ජීවත් වෙන රටක් 75 80ක් විතර බෞද්ධයෝ ඉන්නේ. එහෙම රටක අද අප්‍රමාණව දුක් විඳින දෙමෝපියෝ අපිට අපේ හඳුරන්නේ පාරතොට යනකොට වුණත් දකින්නට ලැබෙනවා. ඉතින් එහෙම ඒ විතරක් නෙවෙයි අර මම මුලින් කිව්වා වගේ දෙමෝපියන්ගෙන් දරුවෝ බලාපොරොත්තු වෙනවා යම් යම් දේවල්. හැබැයි අපි අපේ දෙමෝපියන්ගෙන් අපි එහෙම දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙන්නේත් නැහැ කවදාකවත්. අපිට යුතුයකම් ඉටු කරන්න ඕන කියලා අපිට වස්තුව මිල මුදල් අපි ඉල්ලන්නේ නැහැ ඒගොල්ලන්ගෙන් කවදාකවත්. අපිව මේ ලෝකෙට බිහි කරපු එකම ඇති. එහෙමයි. අනිවාර්යයෙන්. ඒකම ඇති වෙන මොකක්වත්ම ඕනේ නැහැ. හැබැයි අද ඒ එහෙම බලපුවාම හරි වෙනසක් අපිට සමාජයේ දිහා බලපුවාම තේරෙනවා මොකද අපිට අම්මට තාත්තට සලක ගන්න අවස්ථාවක් උදා වෙනවා කියන්නේ අපිට පිනක් කරගන්න අවස්ථාවක් සැලසෙනවා කියන්නේ මම හිතන්නේ මාව මේ ලෝකෙට බිහි කරපු එක ඇති මට වෙන දෙයක් අම්මගෙන් අවශ්‍ය නැහැ තාත්තගෙන් මට අවශ්‍ය වෙන්නේ නැහැ ඒ ඒගොල්ලෝ බිහි කරපු නිසා තමයි අද මේ විදිහට පැවිදි ජීවිතේ වගේ උතුම් ජීවිතයකට තුලත් වෙලා අපිට මුළුමහත් ලෝකයක් සනසන්න බණ කියන්නේ අපිට ඒ දුන්නු ශක්තියම ඇති එහෙමයි හඩක් ලැබිලා තියෙනවා අද අම්මා මං සමහර විට බණක් කියනකොට රූපවාහිනියක ගුවන්විදුලියක බණක් කියනකොට අම්මට ගිහිල්ලා ටීවී එක ඉස්සරහ අම්මා බණ අම්මා ඒ ලබන සතුට මට මගේ අම්මව දැනෙන්නේ මහමෙරක් වගේ මට දෙවි කෙනෙක් වගේ මට බුදුන් වගේ මම ඉන්න එකම දරුවා කියලා මම දුක් වෙන්නේ නැහැ අපේ හැමදෙරේ මම සතුටු වෙනවා අපේ අම්මට ඒ අතින් ගත්තා මේ බැඳීම් අඩුයි වෙනත් දරුවෝ ගිහි ජීවිතේ දිහා අපි බලනකොට සමහර අයගේ ජීවිත දිහා බලනකොට ඒගොල්ලෝ දරුවෝ හදන්නේ අවසානෙට ආච්චිලා සීයලා තමයි මුණුබුරු බලා ගන්න. ඒ අය තමයි අම්මලා තාත්තලා වෙන්නේ. සමහරට අම්මට තාත්තට දරුවන්ට සලකන්න දරුවන්ට යුතුයකම් කරන්න වෙලාවක් නැහැ. රැකී රක්ෂාවලට යනවා දරුවෝත් එක්ක ගත කරන්න තියෙන ජීවිතේ බොහොම අඩුයි.
අඩු කාලයක් තමයි ඒගොල්ලෝ දරුවොත් එක්ක ගත කරන්නේ අම්මා තාත්තා කියන අය. සමහර විට ආර්.සී.යට තමයි හදන්න වෙලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට කවදාකවත් දරුවෝ හදා හදා හිටියා මිසක් ජීවිතේ වයසට ගියපුවාම තමයි පින්දහම් කරගන්න ඕන කියලා හිතන්නේ. එහෙම වුණහම මේගොල්ලෝ මේ ලෝකෙට ඇවිල්ලා ඒගොල්ලෝට කරගත්තු දේකුත් නැහැ. බලපුවම ජීවිතේ අනුන් වෙනුවෙන්ම කැප කරලා තියෙනවා. අවසානට අම්මට තාත්තට පිනක් දහමක් කරගන්න නැ ජීවිත නිකම්ම නැති වෙලා යනවා. ඉතින් අනුන්ටම කරන්න ආපු ලෝකෙක තමන්ට දෙයක් නොකරගෙන යන දෙමෝපිය තමයි අපිට ගොඩාක් දකින්න ලැබෙන්නේ. හැබැයි අපේ අම්මට ඒ බැඳීම නැහැ. මම මහන වෙලා ඉන්නේ. දරුවන් වැඩිව නොව මා සසුනට දුන්නේ අරගෙන
ළඟින් තියාගෙන සැලකීමේ බලාපොරොත්තුවයි තියෙන්නේ. නමුත් ඒකට තාම අවස්ථාවක් සැලසිලා නැහැ. මම මගේ කියලා තැනක් මම හදාගන්න මට ඒකට තාම ඉඩකඩක් සැලසිලා නැහැ. හැබැයි මම ඒ වෙනුවෙන් තාමත් අපේ හැමෝටම වෙහෙස වෙනවා. දන්න දන්න හැමෝටම බොහෝ දෙනෙකුට කියනවා මට මගේ කියලා තැනක් හදාගෙන එතන අම්මට කුටියක් හදලා දීලා අම්මව මගේ කියලා තැනක තියාගෙන අම්මට සලකන්න තමයි බලාපොරොත්තු වෙති. මම පුංචි කාලයක් අම්මගෙන් ඉල්ලගත්තා. අම්මත් සමහර අවස්ථාවල ඉතින් අඬනවා කියනවා. එයාටත් ඒ දරුවා නැති අඩුව දැනෙනවානේ. එහෙමයි. එයාට තමන්ගේ දරුවා ළඟ ඉන්න සැනසීම වෙන කොහෙවත් නැහැ. නමුත් බොහෝ දෙනෙක් මට ඉන්නවා සමහර විට අපේ හැමදෙරණ අපිට අම්මා දෙන්න අපි බලා ගන්නම් කියලා කියන දායක වෙන. එහෙමයි. නමුත් අර එහෙම කිව්වට අපේ අම්මා එහෙම ඉන්න කැමති නැහැ. එයා කැමති පුතා හැටියට මං ගාවත් ඉන්න. ඉතින් ඒ අම්මලාගේ හැටිනේ. දැන් අද කාලේ අර දෙමෝපියෝ ගිහිල්ලා වැඩිහිටි නිවාස වලට දානවා සලකන්නේ නැහැ. එහෙම බලපුවම අපි සතුටු වෙනවා. අපේ බැඳීම කොච්චර ශක්තිමත්ද සහ අපි අපිට අම්මට තාත්තට සැලකීම බුදු වෙන්න හේතුවක් වෙන පිනක් හැටියටයි බුදුහාමුදුරු දේශනා කළේ. අර කියනවා අම්මව දකුණුරේ තියාගෙන තාත්තා වංගුරේ තියාගෙන අවුරුදු 100ක් යනකම් උපස්ථාන කළා. අම්මගෙන් බීපු කිරිවලට ණය ගවන්න අපිට පුළුවන් කමක් නැහැ කියලා. එතකොට මම හිතන්නේ මට අම්මට සලක ගන්න අවස්ථාවක් උදා වුණා. මම ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න එක. මොකද ඒ දෙමෝපියෝ කවදා හරි මරණ මොහොතේ ජීවිතේ අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. අපිට කොච්චර අපි බැඳීමෙන් හිටියත් දෙමෝපියන්ගෙන් දරුවෝ ඈත් වෙන දවසක් තියෙනවා නේද? ඒ දවසට ඒගොල්ලන්ට හිත සතුටින් හිත පිනෙන් පිරීලා සතුටින් පිරීලා ඉතිරලා යන්න ඕන මරණාසන්න වෙන වෙලාවේ. එහෙම වුණාම තමයි ඒගොල්ලන්ගේ ඊළඟට සුගතියක් කරා යන්න පුළුවන් අපේ අම්මතුරු. ඒ නිසා මට ඒ සතුට දෙන්න ඕන. දැනට අම්මා අර ළඟ නැති අඩුව දැනුණාට එයා සතුට වෙනවා පුතා ඉන්න තැන ගැන. ඒ දවසක අම්මගේ බලාපොරොත්තුව මගේම කියලා තැනක් හදාගෙන අම්මව ළඟින් තියාගෙන ඇයට සැලකීම තමයි මගේ එකම අරමුණ. මම බුදුහාමුදුරන්ට සලකනවා වගේ තමයි මට පෙනෙන්නේ. ඒ හින්දා බුදුන්ට සලකන මට ඒ මගේ බලාපොරොත්තුව මට ඉෂ්ට සිද්ධ කරගන්න ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකට කවුරු හරි කෙනෙක් සහයක් වෙනවා නම් ඇත්තට මේක ලොකු උපකාරයක් ශක්තියක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. වරදින එකක් නෑ. අනිවාර්යෙන්ම කෙනෙක් උදව් කරයි ඔබ වහන්සේගේ ඉලක්කය කරා යන්න. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ඈත පිටිසර ගම්මානෙක ඉඳලා ඇවිල්ලා අද වෙනකොට මං හිතන්නේ මාසයකට කීප අවස්ථාවකදීම අපි රූපවාහිනිය තුලින් ඔබ වහන්සේව දකිනවා. මේ ගමන තාමත්ම දුෂ්කර කටුක මාර්ගයක් ඔස්සේ ආවේ. ඔබ වහන්සේ මහා ලොකු සැප විඳපු ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි. අපි හාමුදුරනේ ජීවිතේ ලද මිහිරි සහ අමීරි අත්දැකීම් කතා කළා. මේ කතා බණිමා කරමු. ඇත්තටම පැවිදි ජීවිතය බොහොම දුෂ්කර එකක්. මේ ලංකාව ගත්තාම ලංකාවේ මෙන්නේ අපේ හාමුදුරුවනේ ස්වාමීන් වහන්සේලා 30000 විතර. එහෙමයි. එතකොට අර කිස් ගානට මහන වෙනවා, අං ගානට ඉතුරු වෙනවානේ. ඒකට අපේ හාමුදුරුවනේ අද තියෙන සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි පන්සල්වල ඉන්න එහෙම වෙන්න. ඒ අං ගානට ඉතුරු වෙන්නත් සමහර විට මේ දායකයෝ අද කාලේ ස්වාමීන් වහන්සේ නමක් පැවිදි වුණාම බලන්නෙම වැරදි කෝණේ හාමුදුරුවෝ ටිකක් වේගෙන් යන්න බෑ නේ, සිරප්පුවක් දාන්න බෑ, සමහර විට වාහනයක් අරන් වාහනේ පාවිච්චි කරන්න බෑ. ඔක්කොම දකින්නේ මේ 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 හාමුදුරුවන්ට මොකටද මේවා බොහොම සරල ජීවිතයක් ගත කරන්න ඕන කියලා. එහෙමනේ බලන්නේ දායකයන්ගෙම වැරදි ක්‍රියාකාරකම් නිසා තමයි හාමුදුරුවෝ එහෙම සිවුරල්ල යන හේතුව. මොකද දුප්පත් පවුල් වලින් ඇවිල්ලා තමයි මහාන වෙන්නේ. එතකොට දුප්පත් පවුල් වලින් ඇවිල්ලා මේ චීවරේ ඇඟට දාගෙන දායකයෝ වෙනුවෙන් මහා මෙහෙවරක් කරනවනේ. අම්මා තාත්තගේ සෙනෙහස හැම වෙලා පුංචි කාලේ මහාන වෙලා එහෙම ඒගොල්ලෝ දායකයෝ වෙනුවෙන් කරන කැපකිරීම ඉදිරියේ දායකයෝ අර විදිහට හැසිරෙනකොට හාමුදුරුවන්ට දොස් කියනකොට හාමුදුරුවෝ ඉන්න හාමුදුරුවෝ ටික රැකගන්නනේ ඕනේ. මේ පන්සල් තිබ්බට වඩාන්නේ හාමුදුරුවෝ නැත්තම් බුදුකේවල් චෛත්‍ය බෝධි මේවා තිබ්බට වඩාන්නේ හාමුදුරුවෝ නැත්තම් හාමුදුරුවෝ තමයි ධර්මය ආරක්ෂා කරගන්නේ. හාමුදුරුවෝ තමයි ධර්මයේ පන්සල් විහෙර විහාර බෞද්ධය රැකගෙන යන්නේ. එහෙම හාමුදුරුවෝ දොස් නගලා දොස් නැගුවට පස්සේ උන්වහන්සේලා කල්පනා කරනවා මේ දායකයෝ අනුන් වෙනුවෙන් අපේ සේවයක් කරන්න ඇවිල්ලා
අපිට මේ විදිහට දොස් නගනවා නම් අපිට ඒ ජීවිතෙන් වැඩක් නැහැ කියලා සිවුරල්ලා දාලා යනවා ඊට වඩා අපේ අම්මගේ තාත්තගේ සෙනෙහස අපිට වටිනවා එක බක්කටයක් කාලා බැහුම් 1000ක් ගන්නවා දින බක්කටේනේ දොස් කියන්නේ එතකොට ඕවා දරා ගන්න බැරි වුණාම තමයි සිවුරල්ලා යන්නේ අර සාසනයට දරුවෙක් දුන්නට පස්සේ දායකයෝ තමන්ගේ ගෙදර දරුවෝ බලාගන්නේ කොහොමද ආන්න ඒ විදිහට පන්සලේ හාමුදුරුවෝ තම දායකයන් තමයි බාර වෙන්නේ හාමුදුරුවෝ එතකොට දායකයෝ තමයි දෙමෝපියෝ වෙන්නේ හාමුදුරුවන්ට එතකොට දායකයෝ තමයි හාමුදුරුවන්ගේ සියලු ප්‍රශ්න වලට බොහොම ආදරෙන් කරුණාවෙන් පෙනී ඉඳලා තමයි මේ විශ්ඳාවේ දැන් ගෙදරක් ගත්තාම ගෙදර ඉන්න දරුවන්ගේ ප්‍රශ්නයක් වුණාම දෙමෝපියෝ ප්‍රසිද්ධිය කතා කරන්නේ නැහැ මේට අරගෙන මොකද්ද පුතේ උනේ කියලා තමයි කතා කරන්නේ ආන්න ඒ වගේ ඕන පන්සලේ හාමුදුරුවන්ටත් ප්‍රශ්නයක් වුණාම දායකයෝ ගෙට අරගෙන ගිහිල්ලා ප්‍රශ්නේ ප්‍රසිද්ධිය කතා කරන උන්වහන්සේලාගේ ප්‍රශ්න එහෙම ආදරෙන් කතා කරනවා නම් මං හිතන්නේ කවදාකවත් සිවුර දාලා එයි කියලා. ආන්න ඒ දේ නොමැති නිසා තමයි ගොඩක් සිවුර අරලා යන්නේ. ඉතින් අපිටත් ඒ වගේම ප්‍රශ්න අප්‍රමාණව ජීවිතේ අපිව ඉදිරියට යවනවට වඩා ඇදලා දාන එකමයි කලේ. තාමත් අදින. තාමත් ඒවා තියෙනවා. හැබැයි ඒවා අපි දරාගෙන තාම මෙච්චර කාලයක් අපි ඉන්නවා. මොකද පැවිදි ජීවිතේ තරම් සුන්දර ජීවිතයක් මං හිතන්නේ මේ ලෝකේ කොහෙවත් නැතිනවා කියලා. හැබැයි මේ පැවිදි ජීවිතේ තියෙන සුන්දරත්වය නිසාම අපිට ඒ සුන්දර බව දැනিলা දෙනවා. හැබැයි ගමන බොහොම දුෂ්කරයි. ජීවිතයක් කියලා කියන්නේ ප්‍රශ්න බාධක ඉදිරියේ ගෙවාගෙන යන්න තියෙන දෙයක්. ගඟක් වුණත් ගලන්නේ මේ තියෙනවනේ ගල් පර්වත ගල් පව් ඊට පස්සේ ගස් වැල් ඕව ඔක්කොම මේ මේ යට කරගෙන තමයි ගඟක් වුණත් ඉදිරියට ගලන්නේ නේද? ආන්න ඒ වගේ තමයි ජීවිතේ. ගලන ගඟක් වගේ ජීවිතය කියලා කියන්නේ. ආන්න ඒ ජීවිතේ අපිට හොඳ දේවල් සිද්ධ වෙනවා. අර බුදුහාමුදුරුවෝ කියවන්න අෂ්ටලෝක ධර්මයට අනුව අපේ අපේ ජීවිතේ අපිට ගෙවන්න වෙන්නේ මොනවා වුණත් අපිට ඕන විදිහට අපේ ජීවිතේ ගත කරන්න බෑ. අපිට ඒක අෂ්ටලෝක ධර්මය ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංසා දුක සැප මේ දේවල් දරාගෙන තමයි අපිට ගත කරන්න වෙන්නේ. ජීවිතේ හොඳින් ඉන්නකොට සතුටින් ඉන්නකොට එකපාරම දුක්ඛ දුදායක දෙයක්. එතකොට ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. සතුටින් ඉන්නකොට ඒ සතුට නැති වෙලා දුකකට පත්වෙනවා. හැබැයි දුකින් ඉන්නකොට සමහර විට එකපාරම සතුට වෙන දෙයක් අපිට සිද්ධ වෙනවා. එතකොට ඕන සතුටකින් ඉන්නවා. ඒක තමයි අර අටලෝ දහම. ඕකට හුරු වෙලා අපිට ජීවිතේ ගත කරන්න වෙනවා. ඉතින් ඒ සියලු අත්දැකීම් ඒ කටුක අත්දැකීම් මැද ජීවිතේ කොහොම හරි ජය ගන්නටයි ඕන. ධර්මානුකූලව ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන්නයි ඕන. අපි කරන මහා මෙහෙවර ඉදිරියේ ලොකු සතුටක් අපිට අද හිතට දැනෙනවා. හිතට දැනিলা කියනවා. ඒ සතුටෙන් අපි ඉන්නවා. ලොවක් අද කවියෙන් සනසන්න අපි බණ කියනවා. සසර පිනකට හඬක් ලැබුණා කට හැදුවේ අම්මා ඒ රංකීරි කට ගාපු නිසාම අද අම්මා අප්‍රමාණව සතුට වෙනවා මම අද මුළු ලොවක් සනසන්න බණ කියනකොට එනිසා ඒ සතුටක් අම්මා කෙනෙකුට දෙන්න පුළුවන් නම් දරුවෙකුට ජීවිතේ දරුවෝගේ සතුට තමයි දෙමෝපිය බලාපොරොත්තු වෙන්නේ මම ඒ සතුට මම ආධ්‍යාත්මික වශයෙන් උත් ලෞකික වශයෙන් උත් මම අම්මට දෙනවා එනිසා මම සතුට වෙනවා අද එදා අම්මා දුක් විඳා අද නම් දුක් විඳින්නේ නැහැ එනිසා මම අම්මව දෙමෝපියෝන්ගේ බලාපොරොත්තුවක් තමයි අපේ හැමදෙරුවනේ වයසට යනකොට දඹදිව යන්න හරි ආසයි අම්මයි තාත්තයි එන්න ඕක හැම දරුවෙකුටම තේරෙන්නේ නැහැ ඉතින් ඒ දඹදිව යෑමේ අදහස අම්මා කෙනෙක්ගේ හිතේ තියෙනවා අම්මා මට දඹදිව යන්න ඕන කියලා නෙමෙයි මම දඹදිව යවුවේ දඹදිව වන්දනාවේ ගිහිල්ලා ඇවිල්ලා ප්‍රමාණව අම්මා සතුට වුණා දැන් මගේ ඊළඟට ඔය තියෙන රටවල් වල යවන්න අදහස් තියෙනවා හොඳ දේවල්ම තමයි අම්ම වෙනුවෙන් කරන්න අදහස් තියෙන්නේ මේ දේවල් අනිවාර්යයෙන්ම මට ඉදිරියේදී කරගන්න පුළුවන් කියන විශ්වාසයත් තියෙනවා ඉතින් ඒ කටුක අත්දැකීම් නම් ඉතින් කියලා නිමා කරන්න නම් බෑ මේ මහාන ජීවිතයේ තුල අප්‍රමාණව තියෙනවා බොහෝ තැන් ඉතින් ඒවා කතා කරන්න අපිට වෙනම වෙලාවක ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ වැඩසටහනකින් අපිට කතා කරන්න අවස්ථාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් එහෙම වුණත් අද ඉන්න මේ තත්වය ගැන සුන්දර අත්දැකීම් තියෙනවා.
ඉතින් මම අපේ හාමුදුරුවනේ කවදාකවත් මම හිතුවේ නැහැ කුංචි කාලේදී මට රටකට යන්න ලැබෙයි කියලා. හැබැයි මම මේ වෙන රටවල් 15කට විතර මම ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒවා අර මේ හිතන දේවල් නොහිතන දේවල් නේ ගොඩක් වෙන්නේ. හිතන දේවල් වෙන්නේ නැහැනේ. එනිසා අර කවදාකවත් හිතුවේ නැති ඒ දේවල් පවා ජීවිතේ ලැබුණා. ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ගම් නියම් ගම් සිසාර ධර්ම දේශනා කරන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් මිනිස්සු අපිට ආශිර්වාද කරනවා. මිනිස්සු අපේ දහම් කාරණාවන් ශ්‍රවණය කරනවා. ඉතින් ඒ සතුටින් තමයි ගොඩාක් ඒ කරන ධර්ම ප්‍රචාරක කටයුතු අම්මාව අම්මට මට සලකන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අම්මා අම්මලාගෙන් අපි පුංචි කාලේ මම අර ගෝහන්සට මුලින් කිව්වා පුංචි කාලේ අපි මේ ලෝකෙට බිහි කරපු එක නැති. කැතබුණු අතගාලා මේ අතපය කඩන් නැතුව හදපු එකම ඇති. අපිට වෙන මොකුත් දෙමෝපියන්ගෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. අද බලාපොරොත්තු වෙන්නේ අර මම මුලින් කිව්වා වගේ දෙමෝපිය අපිව හැදුවා නම් ඔයගොල්ලෝ අපිට උදව් කරනවා. ඔයගොල්ලන්ගේ ඕන ඕමනාවට නේ අපිව හැදුවේ. එහෙමනේ දරුවා ද හිතන්නේ. අපේ අම්මා ගැන මම ගොඩක් සතුටුයි. ඉතින් ඒ නිසා මට ඇය වෙනුවෙන් ඒ ඒ ඒ සියල්ලක්ම ඒ කරපු නිසා ඒ සතුටිනුයි ධර්ම ප්‍රචාරක කටයුතු ලොවක් සනසන ඔබ වහන්සේ හිතන්න බණක් අහන්න එනකොට ඔය එන මිනිස්සු පන්සල්ට එන්නේ දහසක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන. එතකොට අපි අර කියන ධර්ම දේශනා කරන දේශනාව කවින්නේ එහෙමයි. එතකොට ඒකේ අමුතු රසයක් තියෙනවානේ. වටිනා දහම් කාරණාවන් තමයි කවියෙන් උනත් කියන්නේ. මොකක් හරි මිනිස්සුන්ට දැනෙන මාධ්‍යකින් ඕන අපි ධර්මයේ sannivedana එක. සමහර කෙනෙක් කියනවා කවි බණ කීම අකැපයි කියලා. දැන් කවිය කියලා කියන්නේ සිංහලෙන්. පාලියෙන් කියනකොට ගාථාව කියලා. සංස්කෘතෙන් කියන්නේ ශ්ලෝක. එතකොට බුදුහාමුදුරුව කවි දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ගාථා. ගාථා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක අර අපි කවියෙන් sannivedana කරන දහම් කාරණය ගැනීම විතරයි මිනිස්සුන්ට මේ කරන්න තියෙන්නේ. ඒක මේ ග්‍රහණය කරගන්න විදිහත් එක තමයි ඔක වෙනස් වෙනවා. එනිසා අපි ධර්මයේ sannivedana කිරීම තමයි කවිය තුලින් කරන්නේ. ඉතින් අපි එහෙම අර කවිය අහනකොට ඒ අහන කෙනාට අර ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා පැයකට. අපි දහම් කතාවක් ජාතක කතාවක් කියුවත් කාලේන මේ ධර්ම දේශනාවක් කළත් ඒ කරුණු අහගෙන ඉඳලා මනවින් මිනිස්සු ලොකු සැනසීමක් ලබන සතුටක් ලබනවා මනසින්. ආන්න ඒ දෙන සතුට අපිට සමහර විට ගෙදර ගියාට පස්සේ ආය අර ප්‍රශ්න. අපිට පැයකට හරි කවියෙන් බණක් කියලා මිනිස්සුන්ගේ හිත සනසන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් අපේ හැමෝටම. ආන්න ඒ පින අපි ලබනවා. එනිසා අපි අප්‍රමාණව සතුට වෙනවා. දහස් ගානකට ගිහිල්ලා බණක් කියලා අපි එනකොට අපි ලොකෝ සතුටක් ලබනවා. අපි දෙන ධර්මලාභේ අපි ලබන ධර්මලාභේ එක තමයි අපේ හැමෝටම. ඒ වගේම තමයි මගේ මේ ගමනේදී මම පිරිවෙනේ රුවන්වැලිසෑය මහ විහාර මහා පිරිවෙන ඉගෙන ගන්නකොට ඒ පිරිවෙනේ තුනේ පන්තියේදී තමයි මගේ පළවෙනි කැසට් එක මම කරා. උපත්ති ඉඳන්ම තිබු හැකියාවක් මගදී හදාගත්ත එකක් නෙවෙයි. කවියට පුංචි කාලේ ඉඳන් මම කොහොමටත් මං හරි ආදරේ. ඒ කියන්නේ අපේ ඔය අලවතුරේ විජිතා බේවික්‍රම අපේ ගුරු පියාණන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. මේ ලෝකේ කවි රජ්ජුරුව කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් ඒ ගුරු පියාණන්ගේ කවි බණ කැසට් ඒ දවස්වල තිබුණේ. ඒවා අපි අහනවා, දාන ගෙවල් වල දානවා. ඉතින් ඒ ඒ ඒවත් එක්ක නිතරම ඒ මමත් හරි ආසයි කවි බණ අහන්න. ඒ සර්ගේ කැසට් මම අහනවා අරගෙන. ඒ දවස්වල මම කරන්නේ අපේ හැමදෙරුවනේ අර මේ කැසට් එකට දාලා මෙහෙම ඔබන මේ තියෙනවනේ ඒක ඔබලා ඒක නවත්ත නවත්ත පදපෙළියේ ලියාගන්න. ඒ බන් එහෙම ලියාගෙන ඒවා කියවලා බලන්න. කියවලා ඉවර වෙලා ආයාපහු තනීම කියනවා. ඔන්න ඔය විදිහට තමයි පුරුදුනේ ගායනාවලින් සමස්ත ලංකා ගියා දිස්ත්‍රික් තරඟවලින් පළවෙනියා වුණා සමස්ත ලංකා පළවෙනියා වුණා. අර පුංචි කාලේ ඉඳන් මේ හැකියාව තිබ්බා. ඒ නිසාම මටත් කැසට් එකක් කරන්න කියලා ආසාවක් තිබ්බා. ඉතින් මම කැසට් එකක් කළා. අටම ස්ථානයේ සියලුම නායක හාමුදුරලා ගෙන්නලා රුවන්වැලිසෑය පිරිවෙනේ මහ විහාරයේ දවසක් නිවාඩු දීලා කැසට් පීස් එක එළිදැක්වීමක් කළා. ඉතින් ඊට පස්සේ channel එකේ බණක් කියන්න ආසාව තිබුණා.
පිරුවන් ලෙස ඇද්දින් විවිධ නාරිකාවලින් ආගමික වැඩසටහන් කරන්න එනවා. ඒ වෙනකොට පොඩි පොඩි විදිහට මොඩි පොඩි වැඩසටහන් කළා. ඊට පස්සේ පන්නල ඥානාලෝක හාමුදුරුව ස්වර්ණවාහිනී අමාදහර යෝගාසන කාව්‍ය ධර්ම දේශනාවේ නිර්මාතෘවරයා නම් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ඇසුරත් මට රුවන් ලෙස ඇද්දි තමයි මේ උන්වහන්සේවත් මුණ ගැහුනේ පුංචි කාලෙදි. ඉතින් උන්වහන්සේගේ ඒ උදව් කිරීම ඒ වගේම අලවතුරේ විචිතාභේ වික්‍රම ගෘපියාණන් දැන් අවුරුදු 15ක් තිස්සේ ඉඳන් මගෙත් එක්ක සම්බන්ධ වෙලා එතුමත් එක්ක ටීවී දෙරණ කවි දහන වැඩසටහන අපි අවුරුදු 7මාරක් තිස්සේ දෙරණ හැම පොයේ දවසේම කළා. ඉතින් අමාදහරට සම්බන්ධ වෙන්න මට අවස්ථාව අපේ හාමුදුරුවන්ගෙන් පන්නල හාමුදුරුවන්ගෙන් උන්වහන්සේගෙන් ලැබුණා. අපේ ගෘපියාණන්ගේ ශක්තිය ඒ උදව් කිරීම තුල මට මේ වැඩසටහන වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තුන් ආසන කාව්‍ය ධර්ම දේශනාව මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නේ අපේ හාමුදුරුවනේ. මම තමයි තුන් ආසන කාව්‍ය ධර්ම දේශනාව මේ පන්සලේ කඩෝතැල් දෙනිය අදිනවාරාම විහාරස්ථානයේ පරණ ධර්මශාලාව තිබුණා. ඒ ධර්මශාලාවේ තමයි අපේ ගණේකන්ද චන්දරතන හාමුදුරුව, උබුදු පුරසමනති සහාමුදුරුව, උන්වහන්සේලා මගේ සහෝදර ස්වාමීන් වහන්සේලා, උන්වහන්සේලා දෙනමත් එක්ක තමයි තුන් ආසන කාව්‍ය ධර්ම දේශනාව නිර්මාණය කළේ. ඒක පළවෙනි ධර්ම දේශනාවත් මේ පන්සලේමයි කළේ. අපි ITN රූපවාහිනියට සම්බන්ධ වෙලා අවුරුදු දෙකහමාරක් දහම් ගඟුල තුන් ආසන කාව්‍ය ධර්ම දේශනාව කියලා හැම පොයේ දවසටම අපි ITN රූපවාහිනිය තුළ විකාශනය කළා. ඉතින් ඒකෙනුත් බොහෝ දෙනෙක් අපිව දැන හඳුනා ගත්තා. ඉතින් විවිධ net FM, සිරස FM, 3FM, run FM, hiru TV, hiru FM මේ කියන බොහෝ නාලිකාවල අද ඒ හරහා අපිට ලොකු සේවයක් කරන්න අවස්ථාව සැලසිලා තියෙනවා. ඉතින් ඒ සේවය ඉදිරියට අපි කරන්නේ ධර්මයේ sannivedanaya කිරීම කවිය තුළින්. ඒ සේවයත් ඉදිරියට බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට තමයි බලාපොරොත්තු අම්මා ළඟින් තියා. සතුට දැනේ චොකලට් ටොපි වලත් ආපමන මිහිර දැනේ අම්මා මාතක් වෙනවා හාමුදුරු වනේ රූපවාහිනිය තුළ ගොඩාක් කතා කරාට ඔබ වහන්සේ කවියෙන් තමයි මේ හැම දේශනාවකම පවත්වන්නේ. හෙළදීප ටීවී අප සමග ඔබ වහන්සේගේ ජීවිතයේ බොහෝ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තා. මෙතෙක් අපිත් එක්ක කතා කරපු ඔබ වහන්සේටත් දීර්ඝායුෂ දිගාසිර සම්පන්නිය ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හෙළදීප ටීවී නාලිකාව මගින් මේ වැඩසටහන බලන සෞරුද ශ්‍රාවක ඔබට මා මතක් කරනවා. උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේගේ එකම බලාපොරොත්තුව උන්වහන්සේගේ මෑණියෝ සතුටින් ජීවත් වෙනවා දකින්නට. ඒ නිසා උන්වහන්සේගේ එකම බලාපොරොත්තුව තමයි මෑණියන් වහන්සේ වෙනුවෙන් යම් දෙයක් ගොඩනගන්නට. ඒ නිසා ඔබට ඒ වෙනුවෙන් උන්වහන්සේට යම් ශක්තියක් විය හැකි නම් උන්වහන්සේට උදව් කරන්න කතා කරන්න කියන එකත් ඔබට මතක් කරමින් අදට අපි මේ වැඩසටහනෙන් සමුගන්නවා. ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ සැමට ධර්ම අවබෝධයම ලැබේවා. හෙළදීප ටීවී නාලිකාව තුළින් අපි බලාපොරොත්තු වුණේ අද දවසේ රටක් හඳුනාගත්ත කාව්‍ය ධර්මදේශකයන් වහන්සේ නමක් සමග කතා කරන්න. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මුළු රටටම කවිය තුළින් ආශිර්වාද කරන අපි කැමති අපේ නාලිකාවටත් එවැනි ආශිර්වාදයක් ඔබ වහන්සේගේ මුවින් ලබා ගන්න. දහම් කිරණ ලෝතලයට මොසුවේවා උගත් වියත් බස් වහාරද සැලකේ බොහෝ
देवानुभावे देवरक्षवरणे लभे वाक्यापि इतस्तिन्ति।